ඉතින් මම බොරුවට ඉලෙක්ෂන් එකට කරන්න බැරිය වගේන කතා කරලා මිනිස්සු රවට්ටන්න මම කැමති නෑ. මම ඉස්සෙල්ලත් කිව්ව එකයි. මොකද මගේ වයස තාම 38යි. ඒතකොට දැන් ඔය ඉන්න කැන්ඩිඩේට් ලාගේ වයසට එන්න මම තව අවුරුදු ගානක් පොලිටික්ස් කරන්න ඕනේ. ඉතින් ඒ අවුරුදු ගානම මට ඔය කතාව කිය කී ඉන්න බෑ. කලින් තිබිච්ච හැම මැනිෆෙස්ටෝ එකේම හැම ලීඩර් කෙනෙක්ම ඔබ සඳහන් කරලා තියෙනවා මගේ තාත්තා ඇතුළුව. මේක වෙලා නෑ. ඉතින් ඉඳ මම තවදුරටත් වෙන්නේ නැති ඒවා ඇයි පොරොන්දු වෙන්නේ? පළවෙනි එක තමයි දමිළ ජනතාව ජීවත් කරවන්න ඕනේ. ඩිවලොප්මන්ට් එකෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයකට හදලා දෙන්න පුළුවන්. පොලිටිකලි ප්‍රශ්න තියෙනවා නම් ඒක පොලිටිකලි අපි ඇඩ්‍රස් කරන්න ඕනේ. හැබැයි අද වෙන්නේ ජීවත් කරන වෙනුවට පොලිටිකල් ප්‍රශ්න ඉස්සරහට දාගෙන යනවා. ඉතින් ද ෆස්ට්ම ඇඩ්‍රස් කරන්න ඕනේ මේ ඒරියාගේ ඩිවලොප්මන්ට් සහ දරුවාගේ අනාගතය. අපි පොලිසි ඉඩම් බලතල දීලා ළමයිට කන්න නැත්තම්, ඉස්කෝලේ යන්න නැත්තම්, රස්සා නැත්තම් මොනවද හම්බෙන්නේ? මේ අතර පාර්ලිමේන්තු එකට පුළුවන් ඩිසයිඩ් කරන්න රටම ගැන බලලා නෝත් ඇන්ඩ් ඊස්ට් විතරක් නෙවෙයි කන්ස්ටිටියුෂන් එකට අනවද නැද්ද කියන එක ඩිසයිඩ් කරන්න. මම තවදුරටත් ලෑස්ති නැහැ. ඇත්ත ප්‍රශ්නේ පැත්තක තියලා පොලිටිකල් ප්‍රශ්නයකට ප්‍රයෝරිටි දෙන්න. අනිත් එක මේ 13 ඇමෙන්ඩ්මන්ට් එකයි ජාතිවාදීයයි කියන්නේ දෙකක්. අද සමාන ටැමිල් උතුරේ පොලිටිෂන්ස්ලා බලනවා මේ දෙක එකතු කරන්න. 13 දුන්න නැත්නම් එයා ජාතිවාදී. අද එහෙමනේ කියන්නේ. 13 ඇමෙන්ඩ්මන්ට් එකේ පොලිස් ලෑන්ඩ් වලට සපෝට් නම් එයා රේසිස් නැහැ. මේක වැරදි මතයක්. 83 කලබල ඇති කරපු අය කවුද කියලා අපි දන්නවා. දැන් අද AI 13 ගැන කතා කරනවා. පොලිටිෂියන්ස්ලා මිනිස්සු පාවිච්චි කරනවා එයාලගේ ප්‍රශ්න බේරගන්න. තේින්ද මම ඒකට විරුද්ධයි. මේ කිසි දේශපාලන පක්ෂයක් ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන් එක තියන්න කියලා කිව්වෙත් නැහැ. හැබැයි ඉලෙක්ෂන් එක තියන්න කියන්නේ නැති අය 13 පොලිස් ලෑන්ඩ් පවර්ස් ගැන කතා කරනවා. තේින්ද මම දමිළ ජනතාවගිනුත් ඉල්ලන්නේ ඉතමත් ආදරෙන් අපව බෙදන්න උත්සාහ කරනවා. අපව වෙන් කරන්න උත්සාහ කරනවා. පෞද්ගලික අරමුණු වලට. හැබැයි ඔබ බුද්ධිමත්ව අනාගතය ගැන ඉඳලා හිතලා තීන්දු තීරණ ගන්න. මම පොරොන්දු වෙනවා මම ඉලෙක්ෂන් එක තියනවා. හැබැයි ජනාධිපතිවරු 8 දිනක් ඉම්ප්ලිමන්ට් නොකරපු ලෑන්ඩ් ඇන්ඩ් පොලිස් පවර්ස් පිළිබඳව අපේ පක්ෂේ මතය තමයි අපි ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ෆර්ටිලයිස් පොලිසි එකමයි මම ගෙනියන්නේ. මම හැම ලෑන්ඩ් එකකම වවන්න පුළුවන් තැන අපි වවන්න ඕනේ. අපි ටෙක්නොලොජි පාවිච්චි කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ටැක්ස් පිළිබඳව අපි අනිවාර්යෙන් ටැක්ස් අඩු කරනවා. හැබැයි ඒක ගවර්න්මන්ට් රෙවෙනියු එකට හානියක් වෙන්නේ නැති වෙන්න. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පණුවස් නුවරදීද ජනහමුවක් පැවැත්වුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු සමන්ප්‍රිය හේරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ජනහමුව ඇමතුවා. අද මේ රෑ 9 මාර්තර ඇස්සින් පවත්තර එකම දේශපාලන පක්ෂය පොහොට්ටුව පක්ෂය පමණයි කියන එක මම මතක් කරගන්න. ඇයි රැස්වීමක් තියෙද්දි ජෙප්කොටිය ගේන උණු ලංකාවම සකටගේ ඩිස්ත්‍රික් එක ප්‍රේමදාස මහත්තයත් එහෙමයි. මේක තමයි තිත් ඇත්ත. සමාන වෙන රට අනුරට කියන. හැබැයි මතක තියාගන්න ගමේ ඡන්ද ටික තියෙන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමාට කියලා අපි මතක් කරනවා. අපේ හාමුදුරනේ කඳවුරු දෙකයි තියෙන්නේ මේ රටේ. එක කඳවුරක් තමයි රටට ආදර කරන කඳවුර. අනිත් කඳවුර තමයි රටට ද්‍රෝහිකම් කරන කඳවුර. රළේ වික්‍රමසිංහ මහතා රට බේරගත්තා. මොකද කරලා තියෙන්නේ? ගෑස් පොලිම නැති කරා. තෙල් පොලිම නැති කරා. එහෙනම් අද කියන්න ඕනේ මේ තමන්ගේ වාසියට. අද මහින්ද රාජපක්ෂ මහත්මයා පාවලා දීලා මේ පස්සේ පාවලා දීලා ගිය ගිය එකෙකුටවත් හරියන්නේ නැහැ කියන විතරක් අපි කියන්නේ. එහෙනම් අද තියෙන්නේ ප්‍රතිපත්ති ගරුක සහ ප්‍රතිපත්ති ගරුක නොවන කඳවුරු දෙකක් අතර සටනක් අද තියෙන්නේ. ඒ සටන ජයග්‍රහණය කරන්න තමයි අපි තමුන් ආශ්‍රිතව ඒකට හිටගත්තේ. එහෙනම් අපි මේතනින් පටන් අරගෙන මේ මැතිවරණය අමතක කරන්න එපා. වෙන්න තිබුණේ අපේක්ෂක දෙන්නෙක් අතර සටනක්. අද අපේක්ෂක 4 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ඡන්ද බෙදලා යනවා. ඔය කියන අනුර කුමාර දසනායකවත් සජිත් ප්‍රේමදාසවත් රනිල් වික්‍රමසිංහවත් ජයග්‍රහණය කරා කියලා කාට කියන්න පුළුවන්? එහෙම කියන්න බෑ කාටවත්. අපි මේ රට ගොඩ ගන්න මහන්සි වෙච්ච කණ්ඩායම. අපි විශ්වාස කරනවා සහ අපි පැහැදිලිව අපි හම්බුනේ ලංකාව ඊළඟ වසර 10 ඇතුළත ආසියාවේ දියුණුව රට බවට පරිවර්තනය කරන වගකීම අපි බාර ගන්නවා කියන එකත් අපි මුතුන් දාසලාට කියනවා. අපි මේක හදනවා. අපිට හදන්න පුළුවන්. අපි දන්නවා අපි හම්බුනේ හදන විදිය. මොකද අපි වැඩ කළා තියෙන්නේ. එක පැත්තකින් වාරි පද්ධතිය අපි ගොඩනැගුවා. අනිත් පැත්තේ කෘෂිකර්මාන්තය අපි ආරක්ෂා කරුවා. මේ මහ පොළවේ වවන්න පුළුවන් හැම බිංගකලකම වැවෙන හැම භෝගයක්ම වවන්න අපි කටයුතු කරනවා. අපි පිටින් ඉනලා කන්න දෙන යුගය අවසන් කරනවා. ඒ වගේම තමයි මෙරටේ තරුණ පරම්පරාව අපේක්ෂා කරන රැකී රක්ෂා නිර්මාණය කරා. ලංකාවට දේශීය සහ විදේශීය ආයුධිකයන් අපි ප්‍රවර්ධනය කරේ නැත්නම් එයාට පහසුකම් සැපෙන්නේ නැත්නම්
ආයෝජකව ආසන වලට ඇවිල්ලා ගම් වලට ඇවිල්ලා කර්මාන්තශාලා විවෘත කරන්නේ නැහැ. කර්මාන්තශාලා විවෘත කරුවොදී තමයි ගමේ රැකියාව උත්පාදනය වෙන්නේ. ගමේ රැකියාවට උත්පාදනය වුණොත් තමයි මේ අම්මා තාත්තගේ දරුවට හොඳ රස්තාවක් කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් විවසායකය. මම පැහැදිලිව විශ්වාස කරනවා ග්‍රාමීය බැංකු පද්ධතිය හරහා සමුපකාර බැංකු වලට ආණ්ඩුව උදව් කරන්න ඕනේ ගමේ විවසායකයන් සහන පොලියට ණය ලබා දෙන්න. චක්‍රීය ණය යෝජනා ක්‍රමයට. ඒ තුල විවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය ග්‍රාමීය බැංකු පද්ධතිය හරහා ලබා දෙන්න අපි කටයුතු කරමු. විවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය ලැබුණොත් පමණයි විවසායකයන් දියුණු වෙන්න පුළුවන්.